සුබ දවසක් ඔයාලා හැමෝටම. අපි හැමෝටම ටොන්සිල් නැත්නම් සෙම් ගෙඩි හැදිලා තියෙනවනේ. ඇත්තට මොනවාද මේ සෙම් ගෙඩි නැත්නම් ටොන්සිල් කියන්නේ මොනවාද? ඇයි මේවා ඉදමෙන්නේ? සහ මොනවාද මේකට ප්‍රතිකාර? මේ ප්‍රශ්න ටික අපි මේ වීඩියෝ එකෙන් පැහැදිලිව කතා කරමු. හරි එකටම කියන්න ඕනි අපේ ඇඟේ විවිධ පද්ධති තියෙනවනේ. අපේ ඇඟට එන අහිතකර බැක්ටීරියා විෂබීජ වගේ දේවල් විනාශ කරන්න අපේ ඇඟේ වසා පද්ධතිය කියලා පද්ධතියක් තියෙනවා. මෙන්න මේ වසා පද්ධතියට අයත් වසා ග්‍රන්ථි දෙකක් තමයි අපේ මේ උගුරේ දෙපැත්තෙන් පිහිටන්නේ. මේ ග්‍රන්ථි දෙක තමයි ඉදමෙන්නේ. හරි දැන් කතා කරමු ඇයි මේ සෙම් ගෙඩි ඉදිමෙන්නේ. අපි ගන්න කෑමවලින් හෝ එළියේ තියෙන වායුගෝලයෙන් විවිධ බැක්ටීරියා, වෛරස් සහ විවිධ විෂබීජ ද්‍රව්‍ය අපේ කට ඇතුළට එන්න පුළුවන්. මේ අහිතකර ද්‍රව්‍ය විනාශ කරන්න ඕන නිසා ඔන්න අපේ වසා ග්‍රන්ථි නැත්නම් ටොන්සිල් ඉදිමෙන්න ගන්නවා. සමහර වෙලාවට අපේ මේ ටොන්සිල් වල ආහාර අංශු ඇලෙන්න පුළුවන්. මේ දේවල් එක්කම සෙම්ගෙඩි ගල්ද අපේ උගුර හැදෙන්න පුළුවන්. හරි සෙම්ගෙඩි ඉදිමුණාට පස්සේ අපිට එන අපහසුතා මොනවාද? දරුණු උගුරේ වේදනාවක්, හරියට කතා කරගන්න බෑ, කැස්ස, උණ සහ සමහර වෙලාවට නිදාගැනීමේ ඇති අපහසුතාවත් එන්න පුළුවන්. හරි අපි දැන් කතා කරමු මේ සෙම්ගෙඩි වලට තියෙන ප්‍රතිකාර ගැන. මම නම් කියන්නේ සෙම්ගෙඩි හැදීගෙන එනකොටම අපිට අපහසුතාවයක් දැනෙනවනේ. මේ වෙලාවට ලුණු වතුරෙන් හොඳට කීප සැරයක්ම උගුර හෝදන්න. මෙහෙම කළාම ඔන්න සෙම්ගෙඩි හැදෙන එක වළක්ව ගන්න පුළුවන්. එහෙම බැරි වුණොත් සෙම් ගෙඩි වැඩි වුණොත් පෙනිසිලින් වගේ ඇන්ටිබයොටික් එකක් බොන්න. හරි තවත් ප්‍රතිකාරයක් විදියට මේ ටොන්සිල් දරුණු තත්ත්වයේ තියෙන රෝගීන්ට ටොන්සිල් ඉවත් කිරීමේ සැත්කමකට යාමට වෛද්‍යවරුන් නිර්දේශ කරනවා. මේ සැත්කමට කියන්නේ ටොන්සිලෙක්ටමි. අපි මේ ගැන කතා කරමු. ශල්‍යකර්මයට පෙර රෝගීන්ගේ පරීක්ෂණ කිහිපයක් සිදු කරනවා. ඒත් එක්කම ශල්‍යකර්මයට පෙර කිසිම දෙයක් කන්න බොන්න දෙන්නේ නැහැ. ශල්‍යකර්මයේදී රෝගියාට ඇනස්තීසියා පාවිච්චි කරනවා. ඒ කියන්නේ නිර්වින්දන ඖෂධ. ඊට පස්සේ තමයි ටොන්සිල් ඉවත් කිරීම පටන් ගන්නෙ. මේ ශල්‍යකර්මයට භාවිතා කරන ක්‍රම විදියට ඉලෙක්ට්‍රෝකාටරි හෝ කෝල්ක් නයිෆ් ඩිසෙක්ෂන් පාවිච්චි කරන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝකාටරි වලදී වෛද්‍යවරයාට ටොන්සිල් ඉවත් කිරීම සහ එහි තාපය භාවිතා කරලා ලේ ගැලීමද නවත්තන්න පුළුවන්. කෝල්ඩ් නයිෆ් ඩිසෙක්ෂන් වලදී ශල්‍ය පිහියක් තමයි ටොන්සිල් ඉවත් කරන්න පාවිච්චි කරන්නේ. සමහර අවස්ථාවල වෛද්‍යවරුන් මේ ශල්‍යකර්මයට විශේෂ උපකරණයක් පාවිච්චි කරනවා. මේකට කියන්නේ ස්නේය. මේකේ කෙළවර ටොන්සිල් එක අල්ලගන්න පහසු වෙන්න සිහින් කම්බි පුඩුවක් තියෙනවා. ලේ ගැලීම අඩු කිරීමටද මේකෙන් ලොකු උදව්වක්. හරි මේ ටොන්සිල් ඉවත් කරන්න තවත් තාක්ෂණික ක්‍රම දැන් තියෙනවා. ඒ තමයි රේඩියෝ ෆ්‍රීක්වන්සි ඇබ්ලේෂන්, කාබන් ඩයොක්සයිඩ් ලේසර් සහ මයික්‍රොප්‍රයිඩර්ස්. මේවා තමයි තාක්ෂණික ක්‍රම. හරි ටොන්සිල් ඉවත් කිරීමේ සැත්කම බාහිර සැත්කමක්. සාමාන්‍යයෙන් මේක සම්පූර්ණ කරන්න මිනිත්තු 20ක් 30ක් වගේ තමයි යන්නේ. හරි මේ වීඩියෝ එකෙන් ඔයාලා පුංචි හරි දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් වැදගත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු. හැමෝටම ගුඩ් ලක්.